හිමිතිරියීමම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදගත් ඉතින් හිත නිෙවන බණපදයකින් ඔබේ අලු දවස අරමන්න ජීවිතය කියා දෙන ඔදා දම්සර නොම තස්ස භගවතුවාරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්්‍යවත්තු වරාතු අපගේ සම්වා සම්බුදුරජණන් වහන්සේට නොමස්කාරවීවා නමෝබුද්ධාය ගරුතර මහාසංගරණින් අවසරයි ශ්‍රද්ධාවන්ත පිංහන්නේ අදත් උදේසන අපි සූදානංගෙන්නේ බුදුරජණන් වහන්සේ මහා කරණාවෙන් දේශනා කොට වදාල උතුම් ධර්මේ ශ්‍රවනය කරන්න. පिංවන්නේ මහාමංගල සූට්ටේතිබිෙන ගාතාවක් තමයි අදූ දසනපි තේරුංගන්න උත්සාගන්නේ බුදුරජණන් වහන්සේ වදාලා මහාමංගල සූට්ටේදී මේ ගාතාව. බාහු සච්චන්ජ සිප්ංance විනයෝච්ච සුසික්කිතෝ සුභාසිතාචයාවාචා ඒ අන්මංගල මුත්තමං පिංවන්නේ බාහු සච්චංච සීප්පංance බාහු सච්ච බාහු सච්ච කියල කියන්නේ බොහෝ දැනව ගත් බව නැත්තම් බහුස්ෘතභාවේ අපි දන්නවා අපි මේ ලෝකී ගොඩාක් දේවල් ලිගෙන ගන්නවා අපි පාසල් ගිහිල්ලත් ගොඩක් විෂයන් ඉගෙන ගන්නවා අපි ගනි තේගෙන ගන්නවා අපි සිංහ ලිගෙන ගන්නවා ඉංගලි සිගෙනගන්නවා විද්‍යාව ඉගෙන ගන්නවා ඉතිහා සේගෙනගන්නවා මේ වගේ ගොඩා විෂයන් අපි ඉගෙන ගන්නවා නමුත් පෙන්වන්නේ ඒක විෂයකට බෑ අපේ හිතේ ආසාවක්කාවත්ය ආසාව නැති කරලා දෙන්න. ඒකම විෂයකටවත් බෑ අපේ හිතේ තරහක් ඇතිවුුණොත් ඒත් තරහ නැති කරන්න. අපේ හිතේ බයක් ඇතිවුුණොත් ඒ බහි නැති කරන්න. අපේ හිටේ වෛරයක් ඇතුුණොත් ඒ වෛරය නැති කරන්න ඒ අපි ඉගෙනගන්න කිසිම විෂයකට බෑ. අප මේක තේරුම් ගන්න ඕන. නමුත් අප මේ විෂයන් ගුඩා කාලයක් තිස්සේ, ඉගෙනගන්නවා මතක තබාගන්නෝ පොත්තුොල ලියනවා නමුත් තමන්ට තරහ කාප් වෙලාට තමන් අසරණයි තමන්ට බයක් ආප් වෙලාවට තමන් අසරණයි තමන්ට ආසාවක් ආප වෙලාට තමන් අසරණයි එහෙම ජීවිතයන් නෙවේද අපි හැමෝටම තිබෙන්නේ එහෙනම් පිංවන්නේ අපි මතක තියාගන්න ඕන බොහෝ දෙැනවගත් බව බහුස්වෝද භාවයේ කියලා කියන්නේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සම්බන්ධයෙන් අපිට තිබෙන් ඕන බොහෝ දැනවගත් බවක්. ඒ ධරමය අපි අහලා තියෙන්න්න ඕන භාග්‍යත් බුදුරජාණන් වහන්සේ වදාලා අපි කොහොමද අනු පිළිවෙල්ට මේ බහුස්වතු භාවය ඇතිකරගන්නේ ඒ තමයි සූතා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට අහන් ඕන දතා ඒ වගේම හොඳට මතක තියාගන්න වන. වච්චසා පරිචිතා වචනීනු තේදේවල් සජ්්‍යායනා කරමින් අපි හොඳට පුරුදු කරගන්න ඕන. මනසානු පෙක්කිතා ඒ දේවල් හොඳට මනුසින් මෙනෙහි කරන්නත් ඕන නුවනින් කල්පනා කරන්නත් ඕන දිට්ටියා සුප්පටිවිද්ධ ඒක තමන්ගේ අවබෝධයක් බාට පත් කරගන්න ඕන ැත්තන් තන්ගේ දැක්ම පිරිසුදු කරගන්න ඕන. තමන් ජීවිතයේ දකින විදිිය පිරිසුදු කරගන්න ඕන. අන්න එතකොට අපිට අවස්සාාව ලැබෙනවා බාගගැත් බුදුරජණන් වහන්සේ දේශනා කරනවා අකුසල් ප්‍රහානය කරගන්න. කුසල් උපද්දුවගන්න දැන් අපි ගනිතේගෙන ගත්තට කවදාවත් ගනිතයකෙන විෂේයට බෑ අකුසල් ප්‍රහානය කරල කුසල් උපද්වන්න අපි විද්‍යා ගෙනගත්තට විද්‍යාව කියන විෂයට බෑ කවදාවත් අකුසල් දුරු කරල කුසල් උපද්වන්න. අපි ඉතිහාස ඉගෙනගත්තට ඉතිහාසට බෑ අකුසල් දුරු කරල කුසල් උපද්වන්න. ඒ වගේම අපි මේ ඉගෙනගන්න නොඒෙක් විෂයන්නුවට බෑපිංහන්නේ අපේ හිතේ උපදින අකුසල් නැති කරන්න. ඒ වගේම අපේ හිත තුළ කුසල් උපද්දවන්න පුළුවන්නේ බුදුරජණන් වහන්සි වදාළ ධරමයට පමණයි අන්නේ ධරමේ තුළ අපට අවස්සාාව ලැබෙනවා අපේ හිතේ ඇතිවෙන අකුසල් ප්‍රහානය කළ කුසල් උපද්දවගන්න ඒ වගේම පිරිසිදු ජීවිතයක් ගත කරගන්න අවස්සාාව ලැබෙනවා එනිසාමේ බහුස්වෘත භාවය කියනික මංගල කාරණාවක් දෙැන් ඔබට පේනඇති වර්තමානයේ බරපතල ගැටු තිබෙනවා ඒ තමයි තරුණ දරුවන් පොඩි ප්‍රශ්නයක් ජීවිතය ඇතුුණාට පස්සේ එක්කෝ සේදිවිහානි කරගන්නවා. ඒ සේදි විහානි කරගන්න ගගේ පනිනවා වහකනවා බෙල්ලෙ වැලදාගන්නවා මේ වගේ අවස්ථාවන්ට ගොඩාක් දරුවන් මූුණ දෙන ඔබ දැකළ ඇති. එතුට තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නයට ඔරොත්තු දෙන්නේ කොහොම දෙකිල ඉගෙන නෑ තමන්ග ජීවිතයට ප්‍රශ්නයක්කාවට පස්සේ ප්‍රශ්නය දරාගන්න තමන් කල්පනා කරන්න ඕන විදිය තමන් ඉගෙනගෙන නෑ. තමන්ගෙහිතේ තරහක්කාවට පස්සේ ඒ තරහනැති කරගන්නේ කොහොමද කියලා තමන් ඉගෙනගෙන නෑ. තමන්ගෙහිතේ බයක්කාවට පස්සේ ඒ භයිනැති කරගන්නේ කොහොමද කියලා ඒ අ ඉගෙනගෙන නෑ. එනිසා තමන්ග ජීවිතයේ ප්‍රශ්න හමුුවේ. අර්බුද් හමේ ගැටලු හමුවේ. තමන් ගන්නේ එකම විසිදුම තමයි මරණයට පත්වීම. පිංවත්නි මේ බහුස්ෘත භහාවේ නැති නිසා ඇතිවෙන අරුබුද තමන්ගේ මනුස්ස ජීවිතය ගැන අවබෝධයක් නෑ ඉගෙනගෙන නෑ දෙන් ඔබ කල්පනා කරලා බලන්න අපට ඇස් දෙකක් තිබෙනවා අපි මේ ඇස් දෙක ගැන මොනවද දන්නේ අපිට කන් දෙකක් තියෙනවා අපි මේ කන් දෙක ගැන මොනවද දන්නේ අපට නාසයක් තිබෙනවා අපිට දිවක් තිබෙනවා, අපිට සරීරයක් තිබෙනවා අපිට මනසක් තිබෙනවා අපි මේ හය ගැන මොනවද දන්නේ කියලා බැලුවොත් අපි නොදන්න දේවල් තමයි වැඩි. අපි දන්න එක දෙයැයි ඇස් දෙකින් යමක් බලලා එක්ව එකට ආසකරනවා එක්ව එකට ගැටෙනවා. කනිින් යමක් අහලා එක්කු ඇලෙනව එහෙම ැඇත්තං ගැටෙනවා. නාසයෙන් යමක් විඳල ඇලෙනවා, ගැටෙනවා දිවිෙන් යමක් විඳලා ඇලෙනව ගැටෙනවා කයින් පහසක් ලබල ඇලෙනවා ගැටෙනවා හිතිං අරමුණු හිතලා ඇලෙනවා ගැටනවා සාමානෙන් අපි මෙච්චරයිදන්නේ මේ ඇස ගැන කලගැන නාසේ ගෙන දිවගැන කය ගැන අපේ මේ හිත ගැෙන එතුර අපේ ජීවිතය ගැන අපිට තියෙන අවබෝධිය බොහොම ස්වල්පයයි නමුත් පෙන්වල්න්නේ භාග්‍යත් බුදුරජාණන් වහන්සේගේ ධරමේතුළි ස්පරිපූර්ණ වස්සයෙන් ලබා දෙන්නේ ජීවිතේගෙන අවබෝධයක්. එතර මේ ජීවිතයගෙන අවබෝධයනැති කෙනෙෙන් අනිත් මේ ලෝකයේ තියෙන හැම්ම දෙයක්ම ඉගෙන ගන්නවා. හැබැයි ප්‍රශ්න අරබුද්ධ ගැටලු හටගන්නේ ජීවිතය තුළ නමුත් එයාට ලෝක ඉගෙනගත්තු කිසිම විෂයකින් උපකාරයක් වෙන්නේ එයාගේ ජීවිතය ඇතුළේ පපදින ප්‍රශ්නය නැති කරගන්න ඒ ප්‍රශ්නයට ඔරොත්තු දෙනෙක්ක කෙනෙ එක්්බාට පත්වෙන්න ඉවසන්න දරාගන්න අර ලෝකෙන් ගන්න දැනුම උපකාර වෙන්නේ. අද අපිටේක සක් සුදක්සේ පැහැදිලි එනිසා මතකතියාගන්න ඕන භාග්‍යත් බුදුරජණන් වහන්සේ වදාලා බහුස්ෘත භාවයේ කියල කියන්නේ මංගලකාරණයක් අපේ ජීවිතයේ අධ්‍යවශ්‍යකාරණයක් අපේ ජීවිතය සැපවත්කරන කාරණයක් මෙලොව පරලව ජීවිත සැපවත්කරන කාරණයක්. මෙන්න මේ බහුස්ෘතු භාවේ බොහෝ අයට වර්තමානේ නෑ. එනිසාම බලන්න තමන්ග ජීවිතයත් හානිකරගන්නවා අන්නයක ජීවිතත් හානිකරනවා. තමනුත් විනාසයට පත්වෙනවා අනිත් ඇත් විනාසයට පත්කරනවා අපි එහෙමයි දැකලා තිබෙනවා සමහර දෙමාවපියෝ ඉන්නවා සමහර ස්වාමිවරු ඉන්නවා සමහර බිින්දෑවරුුවන්වා සමහර දරුවන්වා මේ අයෙගේ ජීවිතල මේ බහුස්වත භාවේ නැති නිසා තමන්ගේ හිතේ තරහක් ඇතිවුුණහම එය නැතිකරගන්නේ කොහොමද කියලා දන්නේ තමන්ගේ හිතේ වෛරයක් ඇති වුණහම ඒක නැතිකරගන්නේ කොහොමද කියලා දන්නේෙනේ ඉති එනිසාම ඒ වගේ අවස්සාගට මූුණ දෙනකොට තමන්ගේ හිතේ ඇතිවෙන ආසාවින් තමන් ඇටවෙනවා මන්ගේ හිතේ ඇතිවෙන වෛරයෙන් තමන් යටවෙනවා තමන්ගේ හිතේ ඇතිවෙන ඉරිසියාාවෙන් තමන් යටවෙනවා තමන්ගේ හිතේ ඇතිවෙන බයින් තමන් යටවෙලා සිතිං කයිං වචනයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම සිතිං කයින් වචනයෙන් ක්‍රියාත්මක වෙද්දී තමන්ට අයහාපත පිණිස දුකපිණස පවතින දේවල් කරනවා. අනුන්ට අයහපත පිණිස දුකපිණස පවතින දේවල් කරනවා ඉතිං එනිසා අපට ගොඩාග උපකාරවෙනවා මේ බහුස්ෘත භාවය. මේ බහුස්ෘත භාවය පුද්දුම විදියට අඩුවෙලා තියෙනවා මිනිසුන් තුළ. ඒ මංගල කාරණය ගිලිහිලා තිබෙනවා. වෙන විෂයන්ගත්තොත් ගොඩාග දැනුම තිබිෙනවා. දන්නවා පොත්පත් කියවලා තිබෙනවා නමුත් තමන්ග හිතේ ස්වභාවය තේරුම්ගන්න බැරමය හලානෑ. න්ගේ ඇසේ ස්භාවේ තේරුම් ගන්න පුළුවන් ධර්මය අහලනෑ. තමන්ගේ කනේ නාසේ දිවේකයේ මනසේ ස්ොභාවේ තේරුම් ගන්න පුළුවන් ධර්මය යාලනෑ මේ මනුසලෝකයේ ස්වභාවේ තේරුම් ගන්න පුළුවන් ධර්මය අහලනෑ මේ සසරේ ස්වභාවේ තේරුම් ගන්න පුළුවන් ධර්මය අහලනෑ කර්ම කර්මඵල විපාකවල ස්වභාවේ තේරුම් ගන්න පුළුවන් ධර්මය අහලනෑ කුමත්දනතිවෙලා තිබෙන්නේ බහුස්ෘතභාව. මංගල කාරණයක් වෙන බහුස්සත භාවේ ගොඩක් අයගේ ජීවිතවල නෑ. එනිසා පින්වන්නේ අපි උත්සහගන්න ඕන බහුස්සුත කෙනෙක් බාට පත් ඉන්න. බොහෝ දැනවුගත් කෙනින් බාට පත්වෙන්න ඒක කරන්න තියෙන්නේම බුදුරජණ න්ොහන්සේ වදාළ ධරමය අපි හුන්දට ශ්‍රවණය කරන්න ඕන. මේ ජීවිතේගන අල්පමාන්ට අඩුවක් නැතුව බුදුරජණ න් වොහන්සේ පරිපූර්ණ වස්සයෙන් අවබෝධ කරලා පරිපූර්ණ වසයෙන් දේශනා කරලත් තිබෙනවා. අය අපිට අමුත්වයෙන් ඉගෙනගන්න දැනගන්න දෙයක් මේ ජීවිතය තුළ බුදුරජණ න්ොහන් සිතිරි කරලනේ. ඉවසන්න ඕන විදිී, භාග්‍යත් බුදුරජණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. සංහරවෙ ඕන විඩිය භාග්‍යත් බුදුරජණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. පුුණි ධර්මයෙන් රැස්කරගන්න ඕන විදිිය ාගත් බුදුරජණන් වහන්ස දේශනා කලති නවා අම්ම තාතට සලකනෝඩ විදිිය භාග්‍යත් බුදුරජණන් වහසේ දේශනා කලතියන එකෙන අපේ ජීවිතය යම් යහපතකට රැගෙනයන්න අවශ්‍යනා ඒ උපරිම යහපතට රැගෙනයන ආකාරය බුදුරජාණන් වහන්සේ තරන් මේ ලෝකේ වෙන්න කෙනෙක් දේශනා කලනෑ ඉතින් මේ බහුස්වතුභාවේ ගොඩක්කයට නෑ එනිසා ඒ දේවල් දන්නේනේ දන්නේති නිසාම තමන්ට ලැබ් කරගන්න පුළුවන් යහපත් දේවල් තමන් ජීවිතය මඟඇරෙනෝ. එකතැනක තිබෙනවා පින්වන්නේ භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා කාන්තාවකට තිබෙනව කියනවා බල පහක්. පලවෙනි බලයේ තමයි කියනවා රූප බලය. තමන්ට ලස්සන් රූපයක් තියෙනවන තමන්ට තිබෙන බලයක් එකන බලයක් කියනෙ, තවක් කෙනෙක් වව යටපත් කරගන්න තමන්ට තියෙන අවස්ථාව. හොඳ ලස්සන් රූපයක් තියෙනවන. ඉට පස්ස බුදුරජණන් වහන්සේ වදාළ බෝග බලයේ තමන් හුද ධනමත් කෙනෙන්නම් තමන්ට ඒග තියෙනු බලයක් කියේනවා. ඉට පස්ස බුදුරජාණන් වහන්සේ වදාලා පුත්ත බලයේ. තමන්ට හොඳ පුතාල ඉන්නවන. තමන්ට සක්තිමත් පුතාල ඉන්නවන එක කාන්තාවට තියෙන බලයක් කියනු. ඉට පස්සු බුදුරජණන් වහන්ස වදාලා ඥාතිබලය තමන්ට ගොඩාග ඥාත පිරිස ඉන්නවා නං එක කාන්තාවකට තියෙන බලයක් කියලා. ඒවගේ බුදුරජනන් වොහස්සේ වදාලා සීල බලය තමන් සිල්ලුවත් කෙනෙන් නං ඒ කාන්තාවට තියෙන බලයක් කියනු. ඊට පස්ස භාගැල් බුදුරජණන් වහන්සේ වදාලා රූප බලයේ තිබ්බාට සීල බලයේ නැත්තං ඒ කාන්තාව වැනසෙන කියනු. පුත්්ත බලයේ තිබ්බාට සීල බලේ නැත්තං ඒ කාන්තාව වෙනසෙනවා කියනවා බෝග බලයේ තිබ්බාට සීල බලේ නැත්තං ඒ කාන්තාව වෙනසෙනව කියනෝ ඥාති බලයේ තිබ්බාට සීල බලේ නැතිනං ඒ කාන්තාව වෙනසෙනව කියනවා බලන්න කෙනෙක්ට ලස්සන රූපය තියෙනවා ඒ රූප බලයේ තිබ්බට තමන්ග සීල බලය නැත්තං ඒ රූපයම තමයි තමන්ග විනාසේ කියලා කියන්නේ තව කාන්තාවකට හොඳ බෝග සම්පත්තියන හැබැයි සීලේ නෑ ඒ බෝග සම්පත්ම තමයි ඒ කාන්තාවගේ විනාසේ වෙන්නේ. තවකාන්තට හොඳදර පුත්්ත බලේ තියෙනත් හොඳ තරුණ පුතාලඉන්නවා හැබැයි සිල්ලත්න ති කාන්තාව ඒ තරුණ පුතාලගේ හයිය බලයම තමයි ඒ කාන්තාවගේ විනාසේ බාට පත්වෙන්නේ. තාකාන්ත ඥාති පිරිසක්කිින්න්නවා හැබැයි තමන් සිල්ලත්නෑ ඒ ඥාති බලයම තමන්ගේ විනාස්ේ බාට පත්තින ක කියරු. ැ ංගන් බදුරජණන් ොහස දේශ කරනවා තවකාන්තාවක්කිින්වා රූප බලේනෑ හැබැයි සීල බලේතියෙනවා ඒ කාන්තාව ආරස්සාාවෙනවා රැකිනව කියන විනාසවෙන්නේ තවකාන්තාවක්කිින්වා රූප බලේත්නය බෝග බලේත්නෑ හැබැයි සීල බලේ තියෙනවා න ඒ කාන්තාව ආරස්සා වෙනවා යහපත කරායනව කියනු තවකාතාවක්කිනවා රූප බලේත්නය බෝග ලදත්නය පුත්් ලදනෑ ැැ සීල බලය තියෙනවන ඒ කාන්තාව ආරස්සා වෙනව කියනවා තව කාන්තාවක් කියනවා රූප බලත් නෑ පුත්්ත බලයත් නෑ ඥාති බලෙත් නෑ බෝගබලෙත් නෑ හැබැ සීල බලය තියෙනවන ඒ කාන්තාව ආරස්සාාවෙනව කියනවා ඒ කාන්තාව රැකෙනව කිය නවා ඉතිං එතකොට බලන්න පිංගන්නේ වටිනාම බලයකු මදද සීල බලය ඉතින් මේ දහම් දෙනම ගොඩක් අයට නෑනි මේ බහුස්ෘත භාවේ මේවා බුදුරජනන් නොහස දේශනා කරලා තියෙනවා ගොඩක් අයදන්නෑනෙ ඒ නිසාම කීදනෙක් කාන්තාවන් රූපයමුල් කරගෙන තමාව වෙනසෙනවාද. තමන්ගේ බෝග සම්පන්මුල් කරගෙන වෙනසෙනවාද එහෙම වෙන්නේ බහුස්ෘත භාවේ නැති නිසා එනිසායි බුදුරජනන් නොහස දේශනා කරන්නේ බහුස්ෘත භාවේ කියල කියන්නේ මංගල කාරණාව. ඊළඟට පින්වන්නේ භාග්‍යත් බුදුරජනන් වහන්ස දේශනා කරනවා සිප් පච සිිප් පංචකය සිිල්ප එතට මේ නොේෙක් සිිල්ප දැනගෙන වාසේ කිරීම මංගල කාරණාවක් විදියට භාග්‍යත් බුදුරජණන් වහන්ස දේශනා කරනවා. දෙම් බලන්න ගිහිජීවිතය ගත්තත් අපට නොේෙක් දේවල් ඉග ගණඩ වවා නොයෙක් සිල්ප දෙැම් මහන් ඉිගෙන ගන්නවා ඊට පස්සේ තව ගෙවල්බඳින් ඉගෙන ගන්නවා ඊට පස්සේ තව අපිකමු කම්පියුටර් ඉගෙන ගන්නවා මේ වගේ නොයේෙක් සිල්ප තියෙනවානි එතොඩ මේ නොඒක් සිිල්ප දැනගැනීම භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මංගල කාරණාවක් විදියට ඉතින් ගොඩාකයි දන්න නෑ ඒක මංගල කාරණාවක් කියලා දැම් බලන්න සාවාන්‍ය මේ අපිට අපේ ජීවිත අපි මොනවාරි දෙයක් ඉගෙනගෙන තියෙනවනම් අපිට අවස්සාව තියෙන පෙන්වන්නේ ඒක පාවිච්චි කරලා යමක් හම්බ කරගෙන අපේ ජීවිතය සැපවත් කරගන්න. නමු සමහරයග ජීවිතේ නිකරුණේ කාලය කත කරනවා දැම් බලන්නඔ සාවාන්‍ය පෙළ විභාගේ අවසංකරපු අය බොහෝ කාලයක් නිකරුණේ කාලය ගත කරනවා. සමල්ලට උසස් පෙළ විභාග කරපු අය සමහර අවස්සාාවල දින්නවා ඒ අවස්සාවේ තමන්ඩ පුළුවන් මොනවාරි සිල්පියයේ ඥානයක් ලබාගන්න තමන්ගේ ජීවිතය පාවෙච්චි කරන්න. ඒක තමයි මේ සිප්පං්ච කියලා කියන්නේ එදට මේ සිල්පීය ඥානයේ කියන එක අපට ගොඩාක් වැදගත් මොනෝහරි දෙයක් අපි හැමෝට මිගෙන ගන්න පුළුව ඒ ඉගෙනගත්තු දේ කොතනකදී හරි අපිට ප්‍රියයෝජිනයට එනවා. ඉති එහෙම සිල්පයක් ඉගෙන ගන්න එතුව ගොඩාක් අය උත්සාහ කරන්නේ ලේසියෙන් පහසුවෙන් යමක් හාම්බ කරගන්න. දැම් බලන්නඒ කොච්චර අවාසනාවද්දකයෙන් අපි මොනවාහරි සිිල්පයක් ඉගෙන ගත්තන අපට කොහේ හරි රැකියාවක් තිබිෙනෝ. රැකිය අවස්සා තිබෙනවා නමු ගොඩාක් අ එෙම සිිල්පිඉගෙන ගන්න මොනොවත් බැරුව ඉන්න. උනන්දුවකුත්නේ ඉතින් බාග්‍යත් බුදුරජාණන් වවහන්ස දේශනා කරනවා එතකොට මොකද වෙන්නේ මේ මංගලකාරණය තමංග ජීවිතයේ තුළ නැතිවෙනු එතකොට මෙලොවජීවිතයේ දියුණුවෙන්නත් බෑ මෙලොවජීවිතයේ දියුණු නැතිකිනාගේ පරලොව ජීවිතයේ දියුණ වෙනවා කියලා අපට හිතන්නත් බෑ දැම් බලන්න මොනවාහරි දෙයක් ඉගෙන ගත්තුවායට අවස්සාවත් තිබිනෝ ඒද ඒදේ කරලා පිනක් හරි රැස් කරගන්න ඒ මොනොහරි දෙයක් ඉගෙන ගත්තු අය එහෙම නැතුව කම්මැලිකම නිසා එහෙම නැත්තං උනන්දුවක් නැති නිසා කැපවීමක් කරන්න බැරිනිසා ගොඩක් අය තමන්ට හැකියාව තිබියේදී යමක් ඉගෙන ගන්නේ නිකරුණේ කාලයේ ගත කරන අවස්සාපි ඕනෑ තරන් දැකළ තියෙනවා ඒ නිසා පිින්වත්දිී මේ නොයෙකුත් සිල්ප දැන ගැනීම නොයෙකුත් දේවල් එකන ගැනීම අපේ ජීවිතයට මංගල කාරණයක් කියලා භාග්‍යත් බුදුරජාණ න් වහන්සේ වදාලා. දැම් බලන්න සමහර රටවල්ලල සමහර මිනිස්සින්වා හැම්ම දෙයක්ම දන්නවා. ඒක එනගේ ලීවැඩ කරන්න ගයොත් ලීවැඩ දන්නවා. ගඩල්ලනින් වැඩක් කරන්න ගයොත් ගේයක් බඳින් ඒකත් දන්නවා. සිවිලිමක් ගහගන්නගයොත් ඒකත් දන්නවා. ඊට පස්සේ වයරෙන් එකක් කරගන්න ගයොත් ඒකත් දන්නවා. ගේ හැම වැඩම් පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙනෙන තියෙනවා. සමහරයි කොච්චරද කියන්නේ බල්පගක් පිච්චුණු ඒේක මාරු කරගන්නවත් දන්නේ. ඉරවස් මැසිමක් පොඩ්ඩක් නතරුණොත් දන්නේ. වාහනයක් පොඩි වෙලාවක් හිට්ටොත් මොකද්ද කියලා දන්න ඇනතරුණන්නොත් කොහොම දෙක මොනවද කරන්න පුළුවන්න කියල එහෙම දන්නේ. ඒවගේ මේ සිිල්පීය ඥානය කියනෙක බින්දුවටම ගිහිලා තියෙන. බුදුරජණන් වහස දේශනා කරනවා සිිල්පී ඥානය කියනෙක මංගල කාරණාවක් කියලා. හරි බදුමයි අපි මේ සූට දේශනා සජ්‍යායනා කලාට ගොඩාක්කය මේ දේවල්ලල අරතය අරගෙන නෑ. නමුත් වෙන රටවල්ලන මිනිස්සු ඒක අරථය අරගෙන තිබෙනවා මේ ගාතාදන්නේ නැතිවුනාට. එහැමදිස්සම මොනවාරි දෙයක් ඉගෙනගන්න අනිත්කෙනාව පොළොබෝනෝ නිකංඉඩ දෙන්නේ. සමහර අවස්සා තිබෙනවා වෛසටගේ පපුයි රිටය වෙලාහින්නේ පෙන්සන් ගිහිල්ලෙන්නේ නමුත් එඇව ස්කෝලයවන මොනවාරරිඉගෙන ගන්න ගෙදර නිකන් තියෙන්නේ. එහෙම බොහෝ රටවල් වල තිබිෙනෝ. ඒට හේතුව මේ සිිල්පීය ඥානයේ අපි මොනවාහරි දෙයක් දැනගනීදීම ගොඩාක උපකාරයි. දැන් කොච්චර මේ දැනු ම අඩුයිද කියන්නේ. ොඩක්කය බලන්න තුවාලයක් වුණුත් බෙහෙට්ටිකක් සාවානය වෛද්‍යවරේක්ගාවට යන්න කලින්, බෙහෙට්ටිකත්්දාගන්න අවශ්‍ය. එහෙම දෙයක් දන්නේ. උනක් හැදුනොම් මොකක්ද කරන්නේ වෛද්‍යවරේක්ගාවට යන්න කලින් අපි කුමක් කර යුතුද කියලා දන්නේ. බඩේකක් කුමක් ැදුනොම් මොකද කරන්නේ කියලා දන්නේ. ඒ වගේ මේ ඒවගේ දෙයක්ව දන්නතුව ගොඩාක්කය ජීවත්තයන්නේ. එති මේ විදියට, දැන්න්නේ සිල්පී ඥානය කියනක මංගල කාරණාවක්විදි අපි තේරුම් ගන්න ඕන. දැම් බුදුරජණන් වොහන්සේ වදාලා ගිජීවිතය අතෑරලා කෙනෙක් පැවිදිනවා. එතකට ඒ කෙන සිල්ප දන්නවා අන නොෙකුත් ඒක සංඝයාගේ පහසුව වෙනුවෙන් ඒ සිල්පේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මහන්න කියන්න පුළුවන් කෙනෙක් කාවත්ත යට අවස්සාාව තියෙන සිවුරු මහලා සංගෞද්දෙසා සිවුරු මහලා ඒ පින රැස් කරගන්න. ගේ තමන් වෙන කටයුත්තාත් දන්නවන තමන්ට අවස්සාාව තිබවා බුද්ධ ශාසනය වෙනුවෙන් එහමනත්තා සංගය ඇවෙනුවෙන් ඒ කටයුතු කරලා ඒ පින රැස් කරගන්න තුර මේ සිිල්පීය ඥානය කියනක පින්වන්නේ සිල්පියය ඥානයේ කියනක පින්වන්නේ කවදාවත් අපත යන දෙයක් නෙවෙ. එනිසාභ උත්සාහ ගන්න ඕන අපට ලැබෙන හැම අවස්ථාවක දීම මොනවාරි දෙයක් ඉගෙන ගන්න. ඒක අනිවාරයෙන් ජහාපත පිණිස පවතිනවා මයි මේ කියන්නේ තමාටත් අයාපත පිණිස පවතින අනුන්ටත් අයහපත පිණිස පවතින දෙයක් ඉගෙන ගැනීම නෙවී තමාට අනුන්ට ජාපත පිණිස පෞතින දෙයක් ඉගෙන ගැනීම ඒක ගුඩාක් උපකාර වෙනෝ සමහර අවස්සා තිීබෙනවට නැත්තන් අනවශ්‍ය දේවන්න එළවේලව පිටිපස්සෙන් පන්න පන්න ඉගෙන ගන්නවා අවශ්‍ය දෙයක් ඉගෙන ගන්න උත්සාහයක් නෑ ති ාගත් බදුරජණන් වහස දේශනා කරනවා ඒක පින්වාදදි මංගල කාරණාවක් එකන මේ නොයෙක් සිල්ප දැනගැනීම නොෙක් දේවල් ඉගෙන ගැනීම ඒවගේ බුදුරජාණන් වොහන්ස දේශනා කරනවා විනයෝච සුසික්කිතෝ ඊළඟ මංගල කාරණය තමයි කුමක්ද විනයෝචච සුසික්කිිතෝ මේ හික්මීම මනාකොට හික්මීම විනේ කියන එක හැම්ම අවස්සාාවකදීම ගොඩාක් උපකාර වෙන දෙයක් අද බලන්න ලංකාව දිහා බලපුාව හැම තැනම අපිට දැකින්න ලැබෙන්නේ කුමක්ද විනේ නැතිවීම එතුකොට මේ මනක් විනයෝජ සුසික්කිතෝ එවනම් මේ මනාව හික්මීම කියන කාරණය නැතුනාම හැමෝටම දුක්ිදින්න සිද්ධ වෙන. හැමෝටම ප්‍රශ්නවලට මූුණ දෙන්න සිද්ධයෙනවා දැම් පෝලිමක ඉන්න දන්නේ. ඒක කලබලයි. පාර්ට බැස්සොත් බස් රථවල එහ යානවාහනවල ගමන් කරන වාහනොල විනයම් අපිට බලන්න පුළුවන්. පාසලක්ගත්තොත් ඒකෙත් විනේ තමයි පිරිහෙන්නේ. ඊට පස්සේ ආයතනයක් ගත්තොත් විනේ තමයි පිරිහෙන්නේ. ඊර පස්ස එතන සැපෝපද්ධන පරිසරයක් ඇතිවෙන්නේ. හැමෝටම දුක්ඛණින්ද වෙනවා එතන විනේ නැතිීම නිසා. දැම් බලන්න අපි දැකලා තියෙනවා ඔය සීලභාවනා වැඩ සරහන කරද්දිි පවා. මේ විනේ කියනෙක කපාට්ට් නැතිලාය නම්. ද සහ රවස්සාාවලෙත් දෙැන්ඔන්න ධර්මයයානෝට මුද්දටහගෙන ඉවා. හොඳට අහගෙන ඉන්නවා. ඊලබස්සමඟ දෙන්න අපි මොනවාර තේකක් හරි බෙදන්නාදනකොට එවන තම් බනිස් ගෙඩියක් කාරි බිස්කට්ටයක් හරි බෙදන්න ආදනකොට මිනිස්සුන්ට දෙන්න ආදනකොට මොකද වෙන්නේ. පොර කනෝ. එක්කෙනෙක් පෙරළගෙන තාව කෙනෙ යටකරගෙනනවා. ඒවනැත්තම් පොඩිත් පාත්‍රිකාවක් බෙදන්න හැදුවල් අර ඉවස්සීම නැති වෙලා අනිත්කෙනාව යටකරගෙන නවා. ඇයි වේගෙන් නැතිවෙනවා කුමක්ද විනේ කියනදී. නමුත් භාග්‍යත් බුදුරජණන් වහ සිවදාලා. විනයෝච සුසික්කිතෝ මෙ මනාකොට හික්මීම කියන දේය කුමක්ද මංගල කාරණාවක් බාටපත්වනවා තමන්ගේ මෙලවජීවිතයේ සැපේ ඇති කරනෝ පරලවජීවිත සැපය ඇතිකරනවා මෙලවජීවිතය යහපත ඇති කරනෝ දැම් බලන්න සාමාන්‍යයෙන් ගිහිත් ජීවිතය අතැරලා පැවිදිුණ කෙනෙට්ට භාග්‍යත් බුදුරජාණන් වහන්සේ දේශනා කරවා ධරමේ විනේ කියල දෙකක්. ඉදරමී විනිය හේතුවෙනුව කෙනම ශාසනයේ බොහෝ කාලයක් පවත්ත ගන්න ඒ විධහමයි පින්වත්න්නේ යම් ආර්තනයක් වේවා යම් නිවසක් වේවා ඒ හැමතැනම බොහෝකාලයක් පවත්ව ගන්නනං එතන අනිවාරයෙන් තිබෙන් ඕන විනය මේක අත්‍යවශ්‍ය දෙයක් එක හැදුුන් නැත්තං එතන හැමෝටම තවන්ග ජීවිතයේ දුක්කිඳින්න සිද්ධ වෙනවා සැපේ ඇහිමේනෝ බලන්ට යම් නිවස්සක විනේ නැතිවුණන් ඒ අවශ්‍ය තැන ද හික්මීම නැතුවුණොත් ඒ නිවසේ ඉදා ඉදල ප්‍රශ්න එනිසා මේක ගැන අවධානයෙන් ඉදලා පුරුදු කරගන්න ඕන අප ජීවිතයේ එක තැනකට විතරක් අපේ මනාගොට හික්මිලා අනිත් තැන කලබලවෙන්න නෙවෙයි අප ජීවිතය පින්වන්නේ අපි ඉරියාව පවත්තනවානි අපි ඇවිද්ධගෙන යනවා අපි හිටගෙන ඉන්නවා අපි වාඩිලා ඉන්නවා අපි කතාවස් කරනවා අපි නිසාදදවෙන්න මේ හැම අවස්ථාවකදීම අපි උත්සහ කරන්න ඕන විනයක් පවත්වගන්න. ඒ විනය මනාකොට හික්මුණ බවක් විය යුතුයි. භාග්‍යත් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ සමහර අවස්සා තිබුණ බුදුරජාණන් වහන්සේ බිස්සූන් වහන්සලා දස් නමකට අධික භික්ෂුන් පරිසස් සමග වැඩ සිටිනවා කිවිසුන් හනක්ක් තැහෙන්නේ. ඒ තමයි විනේ. දෙේනිසා අපි මතුක තියාගන්න ඕන බුදුරජණන් වහන්සේගේ ධරමය තුළින් මේ කාරණය තේරුම් ඇරගෙන. පොඩ්ඩ පොඩ්ඩ හරිකමන්නේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. මොකද කවදාහරි අපේ ජීවිත සැපවත් කරගන්න නම්. කවදාහරි අප ජීවිත සේෂ්ඨ කරගන්න නං කවදාහරි අපේ ජීවිත ජහපතට රැගෙන යන්නම් මේ දේවල් එකතු කරගන්න වෙනවා වෙනවාමයි. මේ කරුණු නැතුව කවදාවත් අපේ මේ මිනිස් ජීවිතය ඉහලට ගන්න බෑ. ඒකයි භාගතුන් වහස මේවා මංගල කරුණු විදිට දේශනා කරල තිබෙන්නේ. දැම් බලන්න ු මේ අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රයිතුමා හිටිය එතර මේ සද්ධාතිස්ස රයිතුමාට බණහන්න ේතුනා බණහන්ඩ යනකොට ඒ ස්සානය මිනිස්සු ගොඩා පිරිලා රයිතුමා කල්පනා කලා මේ මිනිස්සු මැදින් මයි යන්න පටන්ගත්වත් මේ ධර්ම දේශනාවට බාධාවේ වී මිනිස්සු බණහන එකට බාධාවේ වී එනිසා මම් මෙතන හිටගෙන බණහනාව කියල කල්පනා කළා. ඉතිර ඒ ඒ ස්වාමන් වහන්සේ එලිවෙනකං ධර්මදේශනා කළා. රජතුමා එලිවෙනකං හිටගෙන බනැහුවා. ඒ ස්වාමීන් වහන්සේ උදෑසන ධර්මදේශනාව නවත්තලා වඩිනකොට රයිතුමා ඉන්නවා දැක්කා. රයිතුමා දැන්දාව කියෙව නෑ ඒ රාට්ටයේ. බලන්න පින්වන්නේ විනය ඉක්මීම මේක ජීවිතකට අත්‍යවශ්‍යයි ඒක මංගල කාරණාවක් බවට පත්තිනවා මයි ඊඩබස්ස බුදුරජණන් වහස්ස වදාළ ගාථාවේ සුභාසිතාච යාවාචා ඒකයන් පින්වන්නේ යංවචනයක් සුභා සිතයිද ඒක මංගල කාරණාවක් සුභාසිත වචන කියල කියන්නේ මොනවාද කියලාල අපි දැන ගන්නෝන්න සුභාසිත වචනවල බොරු නෑ බොරු එකතු වෙන්නේ සුභාසිත වචනවල කේලාම් නෑ කේලං එකතු වෙන්නෙත් නෑ සුභාසිත වචනවල පරුස වචනනෑ අනුන්ගේ හිත්‍රද්දන දරුණු වචනනෑ සුභාසිත වචනවල හිස්චනනෑ හිස්වචන නෑ කියන්නේ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති කිසිම කෙනෙට ප්‍රයෝචනයන් නැති වචන සුභාසිත වචනවල නෑ එහනම් බලන්න සුභාසිත වචන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ඒ තමයි කවදාවත් බොරුවකට අහු නොවන කේලමට අසු නොවන පරුස වචනයට අසු ොන හිස්වචනයකට අහු නොවන දේවල් කතා කිරීම දැන් කෙනෙටට හිතෙන්ට පුළුවන් ඇත්තන බොරු කියන්නෙත් නැත්තාම් කේලාං කියන්නේ නැත්නම් ඒ වගේම පරුස වච්චන කියන්නේ නැත්තාම් හිස්වචන කියන්නේ නැත්තාම් ඇත්තරම මොනවද කතා කරන්න තියෙන කියලා පින්වති ඕන තරන් දේවල් කතා කරන්න තියෙනවා මේ ලෝකයේ සත්‍ය වචන ඕනෑ තරන් කතා කරන්න තිබෙනවා. අපිට කතා කරන්න පුරුදුනේ. කේලන් නොවන මිනිස්සු සමගි කරවන බිදුුණු අය එකතු කරන දේවල් අපට කතා කරන්න ඕනෑ තරං අවස්ථාව තියෙනවා අපට ඒව කතා කරලා පුරුදුනේ. ඒවගේ මිනිස්සුන්ගේ හිත් සැනසෙන හිත් රිදෙන් නෙති හිත් සැනසීමට පත්වෙන හිත් නිවෙන දේවල් ඕනෑ තනන්තියෙන කතා කරන්න මු අපිට කතා කරන්න පුරුදු නෑ. තමාන්ට යහපත පිණස පෞතින අනුන්ට යහපතු පිණිස පවතින ඕනෑ තරන් දේවල් තියෙනවා මේ ලෝක කතා කරන්න අපිට ඒව කතා කරන්න පුරුදු නෑ. අපි පුරුදුවෙලා තියන්නේ යමකින් ආස්වාදය ලැබෙනවනං ඒක බොරුවක් වනත් කමක් නෑ කතා කරමු කියලා අපි හිතනවා. යමකින් ආස්වාදය ලැබෙන අනං, කියලමක් වුනත් කමන්නේ කියමු. යමකින්ද යමකින් ආස්වාදයක් ලැබෙනවන පරුසු වච්චන කියලහරි කමන්නේ ආස්වාදයහෝ වෙනවා. යමකින් ආස්වාදයක් ලැබෙනවනං හිස්වචන කතා කරකර සතුට වෙනවා. දෙැන් අපට පේනවානේ මේ කතාව තුළ අපි හොයන්නේ මේ කතාව සත්‍යය දසත්යද කියල නෙවෙේ අපි ගොඩාක් විට හොයන්නේ ඒකින් ආස්වාදයක් ලැබෙනවද නැති එක බොරුකීමේ තරඟ පව ඇවිල්ල තිබින්නේ ඇයිහේතුව ආස්සාධයක් හොයන්න පුරුදු වෙලා. කේලමක් කියනකොට මේකින් වෙන හානියකු මද්ද ඒවා මනුවත් අදාලනෑ ආස්වාධයක් ලබාගන්න පුළුවන්නන් එච්චරයි. අනුන්ට හිතරිදන පරුස වචන කියනකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත කඩාවැටින විදිහ හිතරෙදිලා අන්ඩන විදිිය අපට අදාළ වෙන්නේ අපට ඕන්නේ ආස්වාදය විතරයි. දැම් බලන්නේ සමහාර තරුණ අය වයස්සකායට විහිටු කරනු. එතුටේ වයස්සකයි සමහරලාට නරක වචන කියාගෙන බැනැගෙනනවා. හිතර ඉදිලා. එතොට මුගදක් කරන්නේ අර තරුණ පිරිස හයිියෙන් හිනහාවෙනවා. දම් බලන්න වී පරෝස වචනයක් කියලා බලාපොරොත්තුනේ කුමක්ලබන්නද ආස්වාධයක් ලබන්ඩ. ඒවගේමතුම හිස් වචන. මේ කිස්සි කෙනෙන්ට වැඩන්නති වචන කිය කිය, හිනාවෙ වීන්නවා. ඒ එකක්කත් සුභාසිතවාචා නොවෙේ. ඒවා මංගල කරුණුත් නොවෙයි. මංගල කරුණුත් බවට පත්වෙෙන්නේ සුභාසිත වචන භාවිතය. පින්වන්නේ ඔබට හිතේවි මේවා කොහොමද කරන්න කියලා ඇත්තටම අමාරු ඉදුස් කරයි නමුත් අපි කවදහාරය අපේ ජීවිතෙරය එකතු කරගත්ත යුතුමයි. අපේ ජීවිතය අපි බලාපොරොත්තුවන සැපේ කරා යන්න ඕනනම් අපි බලාපොරොත්වෙන යහපත කරා යන්න ඔන්න අපි බලාපොරොත්තුවන සාර්ථකත්තයට යන්න ඕන්න අනි වාරිෙන් අපිට මේදේවල් ජීවිතයට එකතු කරගන්නම වෙනවා ඉති නිසා මතක තියාගන්න ඕන ඒක කුමක්ද මංගල කාරණාවක් ඒ තම් මංගල මුත්තවක් එතුර බලන්නේ ගාථාව කරුණු කීපයක් තිබ්බා බාහු සච්චංච සිප්පංච බාහු සච්චංච බහුස්වත භාවය තිබීම සිිප් පංච නොයෙකුත් සිල්ප දැනගන සිටීම විනයෝච සුසික්කිතෝ මනාකොට හික්මීම ජීවිතයේ පුරුදු කරගැනීම සුභාසිතවාචා එකන්නේ බොරු කේලම් පරුස්ස වචන හිස්වචන නැති සුභාසිත වචන භාවිතා කිරීම භාග්‍යත් බුදුරජාණන්හසෙවදාලා උතුම් මංගලකාරණාවක් කියලා තියෙනසා පින්වන්නේ මේ ගාථරත්නය තිබුණ ඒ උතුම් ගුණංග අපේ ජීවිතවලට අප එකතු කරගන්න උත්සාහගන්න ඕන එහෙමනොත් ඒකතු වෙන්නේ අපේ ජීවිතයට උතුම් මංගලකාරණා සීලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධරමය මෙලොව සැපේ පිණසත් පරලොව සුගතිය පිෙනිසත් ධරමාවබෝධී පිණිසත් උපකාරවේවා. සාදු, සාදු, සාධ. පුුණ්‍ය අනමෝදනාව අධදින උදම්සර ස දහංගල සිටහන සඳහන් ග්‍රහයි දරන්නේ කටුවන භූ හෙන්දයාය පදිංචි පින්වත් ආනන්ද සිරිවර්ධන මහත්මා විසින්. ප්‍රධාන අරමුණබාට පත්තේ තිබෙන්නේ දිදශ්‍රසි දෙකයි අපපේල් මස පාලොස්සනෙදිනි ජන්මදිනය සමරණ ආනන්ද සිරිවර්ධන මහත්මාට නිදුක්නීරෝ ගේිස්සුව පත්භවය දීර්ඝාෞෂ්‍ය පාර්ථනා කිරීම. මේ ධර්ම දේශනාවවිෙන් ැස් වූ සෑම සීල පුුණ්ි ධර්මයක්ම, පළම්ගොට මනෝදං කරමු සියලු දෙවියන්ට සිලු දවරුමේ පින් සතුටින් අනමෝදම් වේවා. දිවිියාවසයෙන් වර්ණය සැපේම් බලයින් වැඩේවා. දෙවියන්ගේ ධාර්මිකා සිරවාදේ සිලුදිනාට සැලසීවා, දෙවියෝධ සැපේෙන් සැපේට පත්වේවා. සාධ සාධ. සාදු. එවගේම එපංහතුම් බලාපොරොත්තුන අධදස්දාාතය අප්‍රේල් මස, විසි හත්තන දින මිය පපරලවගේ ඉදිරිසිංහ සිරිවදන දොන්, චාලිස්පියානන්ට ුණ්ඥාන ෝදනා කිරීම. එවගේම ශ්‍රද්ධහා ධර්මදාන සාමාජිකා මාල්නී වගේා රච්චි මහත්මියගේ මෑනිියන් ඇතුළ පවුලෙ සිල ද්දෙන ආ නමින් මිය පලවගේ ඥාතීන්ට පුුණ්්‍යනමෝදනා කර නැතින් ඒ නාස් සඳහන් කළ න කළ සිල් දෙනාට ේ පින් අනමෝ දැන්වේවා ඒ සීල්ු දිනාග පරල විචජීවිතයේ සපවත්වේවා සංසාර් දුකින් අත්මිදේවා සාදු, සාධ, සාදු ඒගේ ුදජවත සිට රොසලින් කොල සිංහ මෑනන්ට නිදක් නීරෝගගේ සපත්දභාවේ සැලසේවා ගුරුදේවොත්ම පින්වල්ලොක්ස්සාමින්න් වහන්සේ ප්‍රධාන සීලුපින් වස්වාමින්න් හන්සේලාටත් අනගාරිකා මෑනයෙන්න් වහන්සේලාටත් ඒගේ ශ්‍රද්ධ කාණමලේ සිල් දෙනනාට ශ්‍රද්ධ මාසක ධර්මදාන සාමාජිකින් සිලුදනාටත් ධර්මය ශ්‍රවණය කොළොඹ සිලුදිනාටත් මේ පින් අනමෝදම් වේවා ගෞතම් උදුසුනේ ධර්මවබෝධය පිණිස මේ පුුණි ධර්මයන් උපකාරවේවා. සාදු, සාදු, සාදු සිලුදනාටම තෙරුවන් සන්නයි නමබුද්ධාය. හෙමිතිරියම හිතට වදිනදේ ඔබේ දවසට ගොඩක් වැදකත්. ඉතින් හිත නිවන බනපදයකින්. ඔබේ අලු දවස අරමන්න. ජීවිතය කියාදන ඔදා දම්සර